අද ඇත්තටම මේ අවස්ථාවේ මට දැනු දුන්න අපේ ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේලා කීප නමක්ම මට ආශිර්වාද කරන්න පිරිත් සජ්ජායනය කරන්න ගෙදරට වැඩම කරනවා කියලා ඒ අනුව තමයි අද වික්ෂුන් වහන්සේලා වැඩම කරලා ආශිර්වාද පිරිත් සජ්ජායනාවක් කරේ ඔවුදේමට කිව්වා ඔබතුමාට කරදරයක් අනතුරක් වෙයි කියලා අපි බයින් ඉන්නේ ඒක නිසා අපි වැඩම කරනකොට ඔබතුමාට ආරක්ෂාව සපේන පිරිත් දේශනයක් සජ්ජායනය කරන්න मट ये चोदना हूँ कविल बट मत कहती रानिल विक्रम सिंह गारु आगमति तुम आयदा मट हूँ चोदना करा अर्जुन महेन्द्र महाबैंक अधिपति करान गेन कोट अमति मंडले मंग लुक साटन आकरा यदा मंग वैरदी कार्य होना हई दवासी गतवे न काली अर्जुन महेन्द्रन महाविशाल वंचावा करला රටින් පැනලා ගියා. දැන් ඊකේ පාඩුව අපේ රටේ ජනතාව තමයි ගෙවන්න ඕනේ. ඊළඟට එදා හම්බන්තොට වරාය දෙනකොට මම විරුද්ධ වුණා. සමහර අය කියනවා මේ ඇමතිකම නොලබුන නිසා මේ චෝදනාව මං ආණ්ඩුවට ඉදිරිපත් කරනවා කියලා. මම ඇමතිකම් පස් වතාවක් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. අපේ රටේ තිබුණ ප්‍රබලතම අමාත්‍යංශ දෙකක් අධිකරණ අමාත්‍යංශයත් බුද්ධ ශාසන අමාත්‍යංශයත් ධර්මින් සිටින වෙලාවේ තමයි හම්බන්තොට වරායට වරාය චීනෙට දීමට මම විරුද්ධ වුණේ මගේ ඇමති ධූරයෙන් නිර්පණවයි කියලා කියatti. ඉතින් මම යනවා මම නිර්පුවා. දැනුත් මට කියන්න තියෙන්නේ මම කියන දේවල් මේ රටේ ජනතාවටත් සමහරලාට දේශපාලකින්ට තේරුම් ගන්න ටිකක් කල් යනවා. मम अवृद्ध देख हमारे विशाल वशी पीडने पत्करा मट अवलाद के सहरा लगे प्रहार अपेरटे सिद्धवेन वैकेला मस तीहट काली किए पुनिष यदा मम जातिवादी के हंगड़ गापू देशपाल चिंट अपेरटे वेच महा खेदवाचकेट वगखियान वेनकोट दंपिल अरगिन तीन यदा मम की लावे मेरटे नीति क्रियात्मक कराना अरे मीगे दिशी हेत्क अदट जीवतुंगतरेन्व तुवाल लू पंचेकट वेडि प्रमाण ऐना अदता निरुपाद्रित इन्व इत मे वराय नगरे संबंधव मटकी अन्तीन्ने अपीट देशपालने करान पाक्ष देशपालने करान मुनदे करान हर अपीट तीयन्नोन स्वैरी रटाक अपे रटहो रटें कोटसाक स्वैरी नतियुनुद्धेम अभी रटे महलून बावट पत्न अवृद्ध हारसी पनाकट वेडिकाल अभी अपे अतीत परंपराव मे वहल भावे तो जीवत्ना यूरोपीय अधिराज्यवादींगे आक्रमण निशा इति अद तुवक्बाइने अरगाने नतु ये अधिराज्यवादी इट वेडिये प्रबल लेश क्रियात्मक डोलर वलिंग युआन वलिंग बियदंकरला दमे कोलंब वराय नगर आई हमबंधुट वराय दी क्रम दिखकट यदा रनिल विक्रम सिंह महत्या दुन्ने एक आयोजने अख्यलावृद्धू अणु नमयकट परंपरा हतरकट एक गिविशुम की दुन्ने दे वराय पवरपुट विरुद्ध एक अवलंगुकरान मायतुल तवत्पदेने नडु पवरलतेनो श्रेष्ठाधिकरणे तामेव विमसुवे न यानु मम पहदिली नीति तारक किदिर्पात कर लतीनवा आंडुक्रम व्यवस्था विकसिय पना सतविन व्यवस्थाव अनुव रटे जातिका रक्षाव संबंधयेन प्रश्नयक् आवोत् ए मतम ए असंकर्पु गिविसुन् अहोसि करन्न पुलुवन् कियला एतकोट ए तर्केट तियेन बय निसा चीन रजय मे आंडुवट बल कला अपिट कोलंब वराय नगरय ගිවිසුමක් මත නෙවෙයි යෝන පාර්ලිමේන්තු පනතකින් සම්මත කරලා ඕන. එතකොට පාර්ලිමේන්තු පනතකින් සම්මත කරාට පස්සේ අපිට ආපහු ගැනීම හීනයක් බවට පත් වෙනවා අත්‍යවශ්‍ය හේතුවක් මත උනත්. දැන් මේ
මේවෙනකොට කොළඹ වරාය නගරයේ අක්කර 1115 එදා වජිර අබේවර්ධන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට යෝජනා සම්මතයක් ඉදිරිපත් කරලා කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොටසක් බවට පත් කරලා හමාරයි. දැන් මේ පණතින් කරන්නේ ඒ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ රටේ සාමාන්‍ය නීති යටතේ ක්‍රියාත්මක වෙන්න ඕන බල ප්‍රදේශය කියන එක ඉවත් කරලා රටට ආදායම් එන බදු 54න්ම ඉවත් කරලා නාගරික සංවර්ධන අධිකාරිය ආයෝජන මණ්ඩලය වගේ ඒ 57කිනුත් ඉවත් කරලා වෙනම රාජ්‍යයක් පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු අංගෝපාංග නීතිමය ලෙස ප්‍රතිපාදන සකසා දීම තමයි මේ පණතෙන් සිද්ධ වෙන්නේ. මේ පණත සම්මත කරාට පස්සේ අපි රටට මූණ දෙන්න වෙන අභියෝග විශාලයි. එකක් තමයි චීන කඳවුරට විරුද්ධ කඳවුරක් තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව, ඇමරිකාව, යුරෝපය, ජපානය. ඒ අනුව එදා හම්බන්තොට දෙන දවසේ ඉඳලා අපිට අනතුරු ඇඟෙව්වා ඔබලා මේ කරන දේෙන් ඔබලාගේ රට මහා විනාශයකට යන්නේ කියලා. ඒ පිළිබඳව මට අත්දැකීම් තියෙනවා. එදා මා අධිකරණ අමාත්‍යවරයා විදිහට ওই රාජ්‍ය රාජතාන්ත්‍රිකයෝ ඇවිල්ලා මාත් එක්ක තමයි මුගක් වෙලාට මේව සාකච්ඡා කරේ. ඉතින් ඒ උපදෙස් පිළි නොදපු පිළි පැද්දේ නැති නිසා අපි අද විශාල අනතුරක ඉන්නේ. ඒ වගේම මේ විශේෂයෙන්ම කොළඹ වරාය නගරයේ චීන රජයට දුන්නම හෝ සමාගමට දුන්නම ඊට අල්ලපු කොළඹ වරාය දකුණු ජැටියේ ඊට ආබදව තියෙනවා. ඉතින් හම්බන්තොට වරාය චීනෙට තියෙනවා. ඉතින් මේ සියල්ල තුල ඔවුන් වෙනම චීන කොලනියක් මෙතන හදනවයි කියන එක මුළු ලෝකෙම පිළි අරන් තියෙනවා. අපේ රටේ ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයෝ හැරෙන්න දේශපාලන බුද්ධියක් තියෙන මුළු ලෝකෙම මිනිස්සු පිළි අරන් තියෙනවා. ඒක තමයි මේකෙන් වෙන්නේ කියලා. ඉතින් මේක මගේ ඇමතිකම පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම මානසික රෝගයක් නැහැ. මම දේශපාලනෙන් ජීවත් වෙලා නැහැ. මම පහුගිය අවුරුදු 35කට අධික කාලයක් තිස්සේ මුදල් මහන්සි වෙලා ආදායම් ලබලා හම්බ කරලා කෝටි ගණන් මේ රටේ ආණ්ඩුවට බදු ගෙවන පුරවැසියෙක්. අපි ගෙවන බදු වලින් තමයි ওই දේශපාලඥන්ට පඩි ගෙවන්නේ. ඉතින් ඒක නිසා මේක මට ඇමතිකමක් ලබා ගැනීමේ උනරෝගෙන් පෙළෙන මානසික ව්‍යාධියකින් පෙළෙන කෙනෙක් නෙවෙයි මම. මම කියන්නේ ගරු ජනාධිපතිතුමාට, ගරු අගමැතිතුමාට, ඒ වගේම ඇමති මණ්ඩලයේ ඉන්න යමක් කමක් තීරණ බුද්ධිමතුන්ට කියන්නේ ඕන දේශපාලන කරනමක් ගහන්න ඕන දේශපාලන අවලාදයක් කරන්න කමක් නැහැ. හැබැයි මේ රටේ බිං අඟලක්වත් විදේශිකයන්ට අත්පත් කර දෙන්න එපා. ඔබට අද විතරක් නෙවෙයි අනාගතයේ ලංකාවේ උපදින හැම දරුවෙක්ම මිනිවලටත් හෙන ගහන්න කියලා සාප කරනවා. ඒ සාපේ ඔබට වැදුනේ නැත්තම් ඔබේ හත්මුතු පරම්පරාවේ දරු දූ දරුවන්ට හරි වදිනවා. ඒක මම කියන නිසා වෙන දෙයක් නෙවෙයි. ඒක ලෝක නියාම ධර්මයක්. ඒ නිසා ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ කොළඹ වරාය නගරය ඉදි කරලා හමාරයි. ඒක කඩාකප්පල් කිරීම සඳහා කාටවත් මෙරටිය උමනාවක් නැහැ. එතන හොඳ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන්න ඒ සඳහා ප්‍රමාණවත් නීති පද්ධතියක් අපේ රටේ තියෙනවා. බදු සහන දීම සඳහා වැඩපිළිවෙලක් ආයෝජන මණ්ඩල පනත යට තියෙනවා. ක්‍රමෝපාය ව්‍යාපෘතීන් යටතේ සහන ලබා දීමේ ක්‍රමයක් තියෙනවා. මේ රට තුළ එක නීතියකුත් වරාය නගරයේ තව නීතියකුත් ක්‍රියාත්මක කරන්න එපා. අපි ගරු ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තබලා රට වටේ ගිහිල්ලා ජනතාවට කිව්වේ අපි එක බිං අඟලක් අපේ ජාතික සම්පත් එක සතයක දෙයක් විදේශිකින්ට ලබා දෙන්නේ සියල්ල අපි ආරක්ෂා කරනවා විතරක් නෙවෙයි දැනට දීලා තියෙන හම්බන්තොට වරාය පවා අපි ආපහු ගන්නවයි කියලා පොරොන්දු වෙලා තමයි මේ ලක්ෂ 69 ලබා ගත්තේ. අද ඒ ලක්ෂ 69ටම ද්‍රෝහි වෙලා ආණ්ඩුව තීන්දුව తీරන ගන්නකොට මම කියනවා මම තනියම හරි ඉදිරිපත් වෙලා ඒ ලක්ෂ 69ේ ප්‍රාර්ථනාවන් අපේක්ෂාවන් ඉෂ්ට කරන්න මම ඒ වෙනුවෙන් සටන් කරනවා. ඕනෑම ජගතිකුටේ රෙහිව මට ඊට නැගී හිටින ශක්තියක් තියෙනවා. ඔබතුමා ඔය ඉස්සෙල්ලා මාධ්‍ය මාත්‍යල ඔය ටික මාගේ කොවිඩ් ප්‍රමාණයක් කිව්වා.
කැතින්දි කියනවා ඔබතුමා මේ බොරු බිල් එක මම නෙමෙයි ජනාධිපති මහත්මයාට තියෙන ආර්ථික කොමිෂමෙන් ඔක්කොම නෙමෙයි නීති අනුකූලව වැඩ කෙරෙනවා කියන්නේ ඉතින් ජනාධිපතිතුමාට ඕන හෙංචයියලා 5 දිනක් හෝ 7 දිනක් දාගෙන චීන සමාගමට ඉඩම් ටික පවරලා දුන්නට පස්සේ කොමිෂමෙන් වැඩක් නැහැ ඒක අවලංගු කාසියක් කොමිෂමට කරන්න දෙයක් නැහැ ඉඩම් දුන්නට පස්සේ අයිතිකාරින්ට ඕන විදිහට එතන වැඩ කරන්නේ ඔය කොමිෂම කියන්නේ මායාවක් එතකොට ඔබතුමා කිව්වා 2019 මේ 50 මේ ඩිසෙක්ට් එකක් නිකුත් කළා තියෙනවා මේ සම්බන්ධයෙන් නාගරික සංගම අධිකාරිය කියලා නෑ නෑ අපේ ස්වදේශ කටයුතු අමැතිතුමා ඒක හරියටම වජිර අබේවර්ධන අමැතිතුමා හරියටම අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටයි නීතියටයි අනුකූලව කළ යුතු දේ එතුමා කරලා පාර්ලිමේන්තුව සම්මත කරලා ගැසට් කරලා තියෙනවා. වක්‍රාකාරයෙන් ගැසට් එක අහෝසි කිරීමක් වෙනවා. මොකද කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ තියෙන නීති අනුව නෙවෙයි වරාය නගරයේ පාලනය වෙන්නේ වෙනමම නීති රාමුවක් තුල. අදාළ වෙන කතාවක් නෙවෙයි ප්‍රශ්නේ. ඒ නීත්‍යානුකූල ගැසට්ටුවේ වළංගුභාවයට මේකෙන් අභියෝග වෙනවා. ඒක රටට අහිත කරයි. ඒක රටේ නීති දෙකක් හැදීමක්. අපි දැනටම අපි අධිකරණයට ගිහිල්ලා තියෙන්නේ. දැන් නඩු 15ක් පවර්ලා තියෙනවා. හෙට ඉඳලා නඩු විභාගේ පටන් ගන්නවා. අපි අධිකරණයේ කෙරෙහි තමයි අපි අවසාන වශයෙන් විශ්වාසය තියෙන්නේ අධිකරණය සහ ජනතාව කෙරෙහි. අපි බලාපොරොත්තු වෙනවා මේකට ජනතා විරෝධය ඒ වගේම අධිකරණයෙන් නීතියට අනුව යුක්තිය සහ සාධාරණ ඒ බුරු ඒ නීතිය ගැන මුකුත් නොදන්න තොත්ත බබාලා කියන කතාවක් නීතිපතිවරයා හැම පනතකටම දෙනවා ඒ පනත ආණ්ඩු ක්‍රමවත්තට අනුකූලයි කියලා ඒව තමයි අපි හැමදාම ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණේ තර්ක කරන්නේ දැන් ඉඩම් පනතටත් නීතිපතිතුමා දුන්න එක හරි කියලා හැබැයි මම අධිකරණයට ගිහිල්ලා තර්ක කරා ඒක වැරදි කිව්වා ඒක නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා ඒ පනත ගේන්න බෑ කියලා. ඒ පනත ගෙනාවනම් අපි ගොවි ජනපදවල ලක්ෂ 10ක් විතර ගොවි ජනතාවගේ පවුල් අද මහපාරේ. ඉතින් එදා ඒ නඩු කියලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටපතල තමයි අපි ඒක නතර කරේ. ඒක පක්ෂෙට තියෙන අයිතියක්. බලමු. රටේ නීතියකුත් තියෙනවනේ. ඒ වගේම වරාය ඇමති රොහිත් අබේගුණවර්ධන රෝහිත අබේගුණවර්ධන කියන මේ මහා දාර්ශනික ආර්ථික විශේෂඥා නීති විශාරදයා කියන ඒවට මම පිළිතුරු දෙන්න යන්නේ මේ බොළඳ වැඩක්. ඔව් ඒක තමයි මං කිව්වේ ආණ්ඩුවේ ඉන්නවා ආර්ථික විශාරදයෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විශාරදයෝ මේ දාර්ශනිකයෝ ඉතින් ඒ දාර්ශනිකයන්ගෙට උත්තර දෙන්න කිව්ව මම නිකන් බොළඳ මිනිස්සෙක් කෙනා මං ඒ தත්තෙට වැටෙන්න උමනා නැහැ මොන චෝදනාවක් ඔබතුමා මේ සටන අතාරින්නේ නැහැ කියලා කියන්නේ මට කරන්න පුළුවන් ටික මම කරනවා ඉතින් ජනතාවත් දැනගන්න ඕන මම මේ සටන් කරන්නේ මේ රටේ සෑම ප්‍රවැසියෙකුගේම අයිතිවාසිකම් ආරක්ෂා කරන්න විශේෂයෙන්ම ලක්ෂ 69ක් ඡන්දෙ දුන්නේ නම් අපේ රටේ ජාතික සම්පත් සුරකින්න සහ පරිසරය ආරක්ෂා කරන්න ඒ දෙකම තමයි අපට අහිමි වෙලා තියෙන්නේ. එනිසා මේ ලක්ෂ 69 වෙනුවෙන් මම කියනවා මේ සටන මම අතාරින්නේ නැහැ කියලා. වරාය නගරේ භූමි කියන්නේ චීන සංවර්ධන සමාගම අයත් කියන්නේ කිසිම භූමියක කොටසක් බදු දීලා නැහැ කියලා කියන්නේ. බදු දීලා තාම නැහැනේ පණතෙන් පස්සේ විකුණන්න පුළුවන්. බදු දෙන්න ඕන නැහැ විකුණන්නත් එක බලය දීලා තියෙන්නේ. බා විකුණන්නත් බලය දීලා තියෙනවා විකිණීමේ සීමාවන් පවතින පණත මේකෙන් ඉවත් කරලා තියෙනවා ඔක්කොම නගර පිටින් විකුණ ගන්න පුළුවන් 100%ක්ම අයිති රජයට කියලා තමයි කියන්නේ 100%ක් එහෙමනම් මොකටද විකුණන්න බලය දීලා පණක් දෙන්නේ රජයට අයිති නා රජයට තමයි අයිති ප්‍රශ්නේ තියෙන්නේ රජයට තමයි අයිති ප්‍රශ්නේ තියෙන්නේ ඇයි ඉතින් විකුණන්න පණක් දෙන්නේ විකුණන්න බලය දෙන්න ඉතින් රජයට අයිති ඒක රජේ තියාගන්න අපි කියන්නේ එහෙම තමයි අපිට ඕන රජය කියන්නේ මහ ජනතාවගේ මේ කාගේ හරි පවුලකට අයිති නෑ රජය කියන්නේ තමුන්නාන්සේලා අපි ඔක්කොම එකතු වුණාම ලක්ෂ 220ක් අධිකරණ අමැතිවරයාත් අද මාධ්‍යමත් කියලා මේ නීතිය පැත්ත පැහැදිලි කරා. ඕ නීති විශාරදින්ට මං කොන්නේ උත්තර දෙන්න යන්නේ නැහැ කියලා අපි උසාවියෙන් මේක තර්ක කරගන්නා. ඔබතුමා කොලේ වල ගහනවා කිව්ව. අත්‍තරම කොලේ වල ගෙවෙන්නේ නැවතු මේකට දින තියෙනවා තිබ්බා එක ඕනතරම් නඩු දාන්න. මම කොලේ වහලා ගහන දෙයක් නැහැ. එච්චරයි බොළඳ දේවල් වලට මං උත්තර දෙන්න ඕන නැහැ. හැබැයි ඉතින් 12 වෙනිදා නිවාඩුව පවා දුන්නේ මේක
වසංකරලා අන්තිම දවසේ මග අරගත්තා නම් නඩු නැතුව ගොඩ යන්න බලාගෙන ඒකලෝ කියන ඉතිසල මේ නඩු ගානක් ගදාලා තිබ්බයිද නඩු දාන්නේ දවස් 7ක් ඇතුළත නඩු දාන්නේ තින්නේ තිබුණු අවස්ථාව නැති කරන්නේ අරකේ දවස් 5ක් එක දිගට නිවාඩු ආවේ